අපි පහුගිය දවස්වල දිගින් දිගටම කතා කළා මේ අහිංසක ගොවි ජනතාවට ලබා දුන්නු කිරි ගවයින්ගේ ප්‍රශ්නය. අද මේ ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණා. 25ක් 30ක් අතර ප්‍රමාණයක් හම් වෙනවා කියලා මේ කිරි ගොවින්ට කියලා දුන්නේ එහෙමයි. ඒ හින්දා තමයි ඔවුන් ලක්ෂ දෙක ගානේ දීලා සමහර අය කිරි දෙනුන් මිලදී ගත්තා. ඇත්තටම ලංකාවේ ඉන්න බටු හරක්ට වැඩිය නරක තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ගෙන්නනකොට තිබිච්ච ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ අය තෝරගන්නකොට මේ නිරෝධායන වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කළ නැතුව ගෙනල්ලා තියෙන්නේ. ලෙඩ හැදිලා මෙතනින් 2900 රුපියන් 490 ගන්න මැරලා තියෙන්නේ. ඉතින් මේකෙම පැහැදිලි මේක විශාල වංචාවක් සිද්ධ වෙලා තියෙන්නේ. හොඳට සස්ත්‍රීකව හිටපු කිරි ගොවිනුත් විනාශ වෙලා දැන් තියෙන්නේ. මේ පිටරට අයට විරුද්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වැඩපිළිවෙළ සකස් කරනවද කියලා ඉස්සෙල්ලාම අහන්න කැමතියි. ඒ කාලේ හිටපු මහහරක් කරපු පාපකර්මයේ තමයි අද අපිට ගෙවන්න වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. මේ හරක් ආනයනේ පටන් ගත්තේ ගරු දයසිරි මන්ත්‍රීතුමා 2014 20,000කට ගිවිසුම අත්සන් කරා. එදා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා බැසිල් රාජපක්ෂ පොපටකින් මම උත්තර දෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍ය විදේශීය හරක් කොටසක් ගේන්න ඉස්සෙල්ලා පයිලට් ප්‍රොජෙක්ට් එකක් මෙහෙ කරන්න තිබුණා. මේක සාර්ථකද අසාර්ථකද කියලා. හැබැයි ඒක නොකර මේ 20,000ටම ගිවිසුම අත්සන් කරුවා. ඒක නිසා తాවකාලිකව අපි දැන් මේක නවත්තලා තියෙනවා. මම මේ පරණේවා වහන්න හදන්නේ නැහැ කවුරුවත්. ඒකින්ද අර නැට්ට උස්සගෙන ඉන්න හරක්ට කියන්නේ ඉස්සෙල්ලා ඔක්කොම කලින් මේ හරක්ගේ ප්‍රශ්නේ අහන්න කලින් පයින් නැතුව පොඩ්ඩක් ඉන්න කියලා. මොකද මේ බණ්ඩාරලදී ආ ඉන්නවා නැට්ට උස්සන හරක් උදේ පාන්දර ඇවිල්ලා. හරි. ඒ නිසා 2014 ඒවා මම වහන්න හදන්නේ නැහැ. මේ මහා හරක් කරපු ඒවා වැරදි. මේ හරක් වලි හරක් ගිනල්ලා කිරි ලීටර 25 30 ගත්ත දෙනක් කොහෙවත් නැහැ. මට පුතුමා කිව්වොත් මම හෙට මේකෙන් අයින් වෙලා ගෙදර යනවා. කිරි ලීටර 7යි 8යි ගන්න. පරණ කරපු මිනිස්සු කවුද මේක ගිනාපු අයට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්න පළවෙනියෙන්. ඒකට අනුමැතිය දුන්න කට්ටියට විරුද්ධවත් පියවර ගන්න. වසන්ත මන්ත්‍රීතුමා මාතලේ එතුමගෙනු කතා කරලා අහන්න එතුමගේ ෆාම් එකෙත් කිරි ලීටර 25ක් ගන්නවා. ඒක නිසා මම කියන්නේ නැහැ සියලුම ෆාම් වල ඒ තත්ත්වය තියෙනවා කියලා. හැබැයි ඔබතුමාත් අපි දෙන්නම පශු වෛද්‍යවරු නෙමෙයි. පශු වෛද්‍යවරු තමයි නිර්දේශ කරන්නේ මේ අයගේ සත්ව ආහාර ප්‍රමාණය යම් අඩුවක් තියෙනවායි කියන එක. මං හිතන්නේ රටවල් දෙකක් අතර ඇති කරගත්ත ගිවිසුමක් ඒ සම්බන්ධයෙන් අපිට මුදල් අමාත්‍යාංශයට මේ වෙනකොටත් කරුණු කියලා තියෙනවා. රජයක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙන ඒ ණය සම්බන්ධයෙන්. දැන් ප්‍රශ්න තියෙන්නේ ඇමතුමා, මේ කිරිහරක් ගෙනහල්ලා ලක්ෂ්මන් වසන්ත පෙරා මන්ත්‍රීතුමයි වීතමුනිසෝවිස මන්ත්‍රීතුමයි ගත්ත හරක්ට හොඳට කිරි එරෙනවා. ඒවැ ලීටර් 25 30ක් එනවා. අනෙත් මේ ව්‍යාපාරිකයයි ගොවියයි ගත්ත හරක්ට ලීටර් 8ක් 10ක්වත් එරෙන්නේ නැහැ. ඇමති ගත්තු හරක්ට කිරි එරෙන්නයි නැති අයට කිරි නොඑරෙන්නයි නෙමෙයි, සතුන්ට දෙන කෑම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවේ. ලක්ෂ්මන් වසන්ත පෙරා මහත්තයා ගත්ත සත්තුන්ගේ කිරි එරෙන්න හේතුව එතුමා සත්තුන්ට හොඳට සලකන නිසා. දැන් මේ විහිළුවට ලක් වෙන්නේ කවුද? රටේ අහිංසක ගොවි ජනතාව නෙමෙයිද? මේ කිරි ගොවීන් නෙමෙයිද? බොහොම අමාරුවෙන් රුපියල් ලක්ෂයක් දෙකක් හොයාගෙන බොහෝ බලාපොරොත්තු ඇතුව කිරි ගවයෝ මිලදී අරගෙන තමන්ගේ ගොවි බිමට අරගෙන ගිය අහිංසක ගොවීන් අහිංසක ජනතාව නෙමෙයිද මේ හාසියට ලක් වෙමින් තියෙන්නේ? ඔවුන්ගේ මුදල් නෙමෙයිද මේ නාස්ති වෙමින් තිබෙන්නේ? දැන් මේ අතරේ අපුරු කාරණයක් එනවා. දැන් එකිනෙකාට චෝදනා කරගන්නවානේ. ඔවුන් මොවුන්ට චෝදනා කරගෙන යන අතරවාරයේ පහුගිය දවස්වල මේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය විශ්‍රාම ගන්න දවස් 14කට කලින් කිරි ගවයෝ තොගයක් ලංකාවට ගෙන්නන්න මේ වැඩසටහන යටතේ කිරි ගවයින් ගෙන්නන්න රුපියල් මිලියන 4000ක අත්තිකාරම් මුදලක් ගෙවන්න අනුමැතිය ලබා දෙනවා. හැබැයි මේ කිරි ගවයෝ ටිකක් තාම නැහැ, අත්තිකාරම් මුදලක් තාම නැහැ. කොහෙද මේ සල්ලි ගිහිල්ලා තියෙන්නේ? මේ ලේකම්වරිය තමයි අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ බිරිඳ. එතුමිය දැන් විශ්‍රාම ගිහිල්ලා, අත්සන් කරලා විශ්‍රාම ගිහිල්ලා. මේ මිලියන 4000ට ගොවෙ දැන් මේ වෙනකොට ගවයොත් නැහැ. මේ මිලියන 4000ක් නැහැ. මොනවද මේ සිද්ධ වෙන්නේ? රටේ අහිංසක ගොවි ජනතාවගේ මුදල් මේ විදිහට නාස්ති කරලා රටේ ගොවි ජනතාවත් එක්ක රටේ ජනතාවත් එක්ක කරන මේ සෙල්ලම මොකක්ද?